ดัลลีศิริเสนะมหัตมยามาดีฮามุเอครับผู้ประกาศเชื่อโอ้โหคีย์นะวะดัลลีศิริเสนะมหัตมยาต์มหาปริมาณฮาร์มอลฮิมยานคีปเดนิกุดมาดีฮามุเอแทบิลล่าโอ้โหโอ้นประกาศเชื่อครับนะลังกาเวฮาร์มิลสัมบันเดประกาศเชื่อครับนะแค่นี้นาดูมิลเมชรักเกียสัมบมิลเมชรักเกียคีรีสัมบมิลเมชรักเกียคีล่าโอ้นจันทร์จ้าที่อามตาประกาศเชื่อครับนะอาจารย์นาดีบัตตุมาจัตย์ยามตาอักขระบุประกาศเชื่อเรื่อยๆที่ขักมินิสุนันดุยงาฮากินที่ยามีประกาศเชื่อมันก็จะฮาลมิลเมฮามดามุดเดียวสักขานาฮาลมิลเมแวดีมินิสัยเสกันนี่เองนี่เอตบัตเมฮาลมอลฮิมิวติกะมาดีฮามุอักขันเดวล่ะจัตย์ยามตาละฮาลมิลเมแวดีกระบุปาลเวนีอวัสตาเมลังกาอิทธิฮาเซเอตบัตอภิยานาวเดงครุษิการเมบาร์ไอมติโกมาหินดานันเดอัลุกกามกีเอตบัตเวลันดาไอมติบันดุลกุนวาร์เดนละโกวิลล่าจ้าวขัตรวิลล่าจ้าวก็นามยากแก้วิลล่าตีนนั่งอาจจะเมย์เอ็มที่อยู่สารันติกะกาลาวะล่ะยาตันดูมาดกาลาวะล่ะกังกะตบานินนนเอ็มที่น่ามกุฎเดวยาปาริกเกอร์วิลล่ารัตเต้ฮาลวยาปาริกเกอร์วิลล่าฮาลมิลล่าตีนนี่กันนั่งเอ็มที่ระบัมบุกันนั่นเด้ตุนันเด็กก็ดีล่ะวิสิมินิสันชดเนี่ยดีล่ะปัตการ์กัตเตอันดีบัมบุกันนั่นด้วยเมย์มหาปาริมานะวยาปาริกเกอร์นั่นรัตเต้ฮาลมิลล่าตีนนี่กันนี่มกุฎเดเอ็มที่ล่ะมกุฎเดกับินันมันล่ะมกุฎเดจันนาดีบดีกับเอ็มที่เกินนี่รัตเต้ඒ තකොට අපි කියනවා මේ හාණ්ඩුව බලයට ඇවිල්ලා මේ අවුරුදු දෙකකට ආසන්න කාලය ඇතුළත හාල් මිල පාලනය කරන්න විතරක් ගැසට් 8ක් ගහලා තිනවා. ගැසට් 8ක් ගහලා තිනවා මේ වෙනකොට. එතකොට කැබිනට් අනුමැතිය ලැබිලා තිනවා හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ආනයනය කරන්න. අපි අහනවා රෙද්දක් ඇඳලාද හාල් ආනයනය කරන්න යන්නේ ලංකාවට. අපි ඒක අහන්නේ දැන් ඔය ආනයනය කරන්න යන හාල් කාබනික පොර දාපු හාල් ආනයනය කරන්න යන්නේ.කාබනික පොහොර දාපු හාල් ද ආනයනය කරන්න යන්නේ දැන් මේ ලංකාවේ ගොවින්ට ලොකු ලෙක්චර් මේ 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 දුන්නනේ කාබනික කෘෂි කර්මාන්තය ගැන ගොවියා නන්නත්තාරලා ඉන්නේ පොහොර දානවත් එක්ක එතකොට දැන් මේ පොහොර ආනයනය කරන්න යන පොහොර මේ ආනයනය කරන්න යන හාල් කාබනික පොහොර දාලා හදපු හාල් ද දැන් ආනයනය කරන්න යන්නේ ඔයාලා එතකොට රෙද්දක් ඇඳගෙන තමුන්නන්සලා කොහොමද හාල් ආනයනය කරන්නේ අර වියලි කලාපේ ඉන්න ගොවියෝ අනුරාධපුර පොළොන්නරුව අම්පාර කුරුණෑගල මේ දිස්ත්‍රික්කවල ඒ වගේම උතුරුනැගෙනහිර පළාත්වල මේ ඉන්න ගොවියෝ අද යලකන්නේ කුඹුරු කරලා වී ටික අලෙවි කරගන්න විදියක් නැතුව වී ටික ගෙවල්වල තියෙන්නේ ඒ ගෙවල්වල වී ටික තියනට වල්ලලිය ඇවිල්ලා ගහලිවල බිත්ති කඩලා ඒ වී ටික කාලා යනවා ඒ මිනිසුන්ට හරි මිලක් නැති නිසා ඒ මිනිස්සු වී ටික විකුණන්නේ නැහැ එහෙම තියෙද්දි තොපි ඒ මිනිසුන්ගේ වී ටික ගත්තනම් වටින් නැද්ද පිට රටින් හාල්ලා ආනයනය කරන වෙලාවේ ඒක කරන්නේ නැතුව උඹලා රෙද්දක් ඇඳගෙන කොහොමද මේ මේ හාල් පිටරටින් ආනයනය කරන්නේ ඔය ගොවි ජනතාව උඹලට ඡන්දෙ දුන්නේ නැද්ද තුනෙන් දෙක හදන්න රෙද්දක් ඇඳගෙනද බල මේවා කරන්නේ එතකොට අපි අහනවා මේ මේ ගොවි ජනතාව අඳලා වැලේ අතේ පැලවෙන පච කියලා බලයට ආපු ආණ්ඩුවක් අද ගොවි ජනතාවට පෙරලා පස්ස පැත්ත පෙන්වන තත්යකට පත් වෙලා තියෙනවා එතකොට ගොඩ දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි සමගි ජන බලවේගයේ විදිහට මොකද්ද ඔයාලගේ විකල්ප වැඩපිළිවෙල ආණ්ඩුව විවේචනය කරන එකද කියලා අහනවා. එතකොට මේ හාල් ප්‍රශ්නේ සම්බන්ධව අපි විකල්ප වැඩපිළිවෙල අපි තමුන්නාන්සලාට මේ වෙනකොට අපි මේ රටේ මේක භූමිය ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලක්. හාල් මිල පාලනය කරන්න සීළු දෙනාට වාසි අත් වෙන විදිහට, ඒ කියන්නේ ගොවියටත්, වීමෝල් හිමියන්ටත්, මහා පරිමාණ වීමෝල් හිමියන්ට වගේම සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ටත්, ඒ වගේම අවසානයේදී පාරිභෝගිකයටත් මේ සීළුම දෙනාට වාසියක් අත් වෙන වැඩපිළිවෙල මොකක්ද කියලා තමුන්නාන්සලා අපෙන් අහනවා. අපි මේක අපේ ගිය යහපාලන රජයේ සමයේ ක්‍රියාවට නැංගුවා. ඒ තමයි අපි ශක්ති කියන හාල් මේ මේ බ්‍රෑන්ඩ් නේම් එක හදලා සන්නාම නාමය හදලා අපි සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සමන්විත සම්පකාර සමිතියක් නිර්මාණය කරලා ඔවුන්ට රජයෙන් ආධාර උපකාර කරලා ඔවුන් හරහා වී ගොවින්ගේ මිලට අරගෙන ඉතාම සාර්ථක වැඩපිළිවෙලක් අපි හදාගෙන ගියා. එතකොට මේ මේ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදිහට හාල් මිල ඉතාම ස්ථාවර මිලක පවත්වාගෙන යන්න පුළුවන් වුණා අපේ රජයේ කාලේ. ගොවියට හොඳ මිලක් ලැබුණා. මහා පරිමාණ මෝල් හිමියන් වගේම සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් හොඳ ආදායම් තත්ත්වයක් ඇති වුණා. අවසානයේ පාරිභෝගිකයාටත් ඉතාමත් සාධාරණ මිලකට හාල් මිල දී ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වුණා වෙළඳපොලේ. නමුත් මේ ආණ්ඩුව ආපු ගමන් මොකද කරේ? ආණ්ඩුව ආපු ගමන් අර ශක්ති ව්‍යාපාරයේ සම්පූර්ණම අකර්මණ්‍ය කළා. ඒක කඩලා බිඳලා දැම්මා. ඇයි? මේ ආණ්ඩුවට සම්බන්ධ මහා පරිමාණ හාල්මෝල් හිමියන්ට වාසියක් කර දෙන්න. මේ ඉන්න මහා පරිමාණ හාල්මෝල් හිමියන් ඊයර මාධ්‍ය හමුව අමතලා කතා කරපු හාල්මෝල් හිමියන්ගේ නැති බහුතරයක් ආණ්ඩුවට සම්බන්ධ කට්ටිය. මං කියන්නම්. කවුද රඩ්ලි සිරිසේන මහත්තයාගේ නර්ලිය සහල්? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මල්ලි. ඒක ඔක්කොම දන්නවනේ.
කවුද නිපුණ හාල් අයිතිකාරය ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක් වෙච්ච සිරිපාල ගම්ලත් පොළොන්නරුව දිස්ත්‍රික්කේ නියෝජනය කරන පොහොට්ටුවේ മന്ത്രി දැන් රාජ්‍ය ඇමති එතකොට කවුද නිවුරත්න හාල් එක කරන්නේ ලංකේශ්වර මහත්මයා මේ ආණ්ඩුවේ හොඳම යාළුවෙක් එතකොට දැන් මේ නිපුණ අරලිය නිවුරත්න මේ මහා පරිමාණ ව්‍යාපාරිකව ටිකට වාසියත් කරලා දෙන්න තමයි ශක්ති හාල් ව්‍යාපාරයේ ආණ්ඩුව අකර්මණ්‍ය කරේ හිතාමතාම එතකොට ගැසට් ගහලා වෙළඳපළක් පාලනය කරන්න බෑ වෙළඳපළක් පාලනය කරන්න පුළුවන් තරගකාරීත්වය හරහා වෙළඳපළේ තරගකාරීත්වයක් ඇති කරන්න ඕනේ දැන් වෙලා තියෙන්නේ මේ ඒකාධිකාරයක් බිහි වෙලා තියෙන මේ මහා පරිමාණ වීමෝල් හිමියෝ තුන්වෙනි කතරේ මේක නැති කරන්න අවශ්‍යයි අපි මේ මහා පරිමාණ වීමෝල් හිමියෝ මේ නැති කරලා දාන්න කියලා කියන්නේ ඒ මිනිස්සුත් මේ වෙළඳපළ ක්‍රම යටතේ ආරක්ෂා වෙන්න ඕනේ ඒ වගේම සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියත් ආරක්ෂා වෙන්න ඕනේ ඒ වගේම ගොවියට හොඳ මිලක් ලැබෙන්න ඕනේ අවසානයේ පාරිභෝගිකයට साधारण मिलक वी मिलदी गुला हेकि मेकमा अपे क्रमेद अद आंडूट पिलीगंड आचार्य हर्षद सिल मेतुमा मे पटंगत शक्ति हाल वेडपील वेल नवत क्रियात्मक क्रंड तप्तर आंडूट वेटन वेला विकल्प यज्ञ हेमदा अभी मे आवृदू आंडू कर्ण मे आवृदू देख तूने अभी बला अभी मे हाल मोलिमियो दिन मुदल तमें हाल खंड मे මේක ඉස්සරහට ගියෝ දැන් තමුන්නාසලා දන්නවා සීනි පිටි සිමෙන්ති වල මිල සම්බන්ධව ජනාධිපතිතුමා ලංකාවට ආවට පස්සේ ආණ්ඩුව මිල තීරණය කරන්න නියමිතලා තියෙනවා. එතකොට දැන් ওই විදිහටම සීනි ලංකාවට ආනයනය කරන මුදලල්ල ටිකක් කියයි. මේක තමයි අපේ සීනි මිල. බල ගන්න ඕන නම් ගනිලා නැත්නම් නිකන් ඉඳපල්ලා. සිමෙන්ති ආනයනය කරන කට්ටියත් කියයි. කට්ටිය ටික මාධ්‍ය හැමුවක් තියලා ජාතිය අමතලා කියයි. මේක තමයි සිමෙන්ති මිල. එතකොට පිටි කට්ටිය ආනයනය කරන කට්ටියත් කියයි මේක තමයි පිටි මිල. ඔහොම ගියෝ තින් මේ රටේ ආණ්ඩුවක්ද පාලනය කරන්නේ එහෙම නැත්නම් ව්‍යාපාරිකවද ලංකාව පාලනය කරන්නේ තුනෙන් දෙකකුත් දීලා 20 වෙනි සංශෝධනත් පාස් කරලා මේකනම් தত্ত্বය මොන බම්බුකටද මිනිස්සු ඡන්දය දුන්නේ මේ ආණ්ඩුවට කරන්න බැරි නම් අපි දැන්වත් කියන අකුලගෙන ඵලයල්ලා මේ රටේ මිනිසුන්ට තවත් පවුනොදී